වෙ පේත්තු ආලි වල තියන පස්්නයක් තමයි අතීතය කළ පාපකරම අනාගතයේදී විපාක දෙනයක වලක්කො ගන්නේ කොහොමද කියලා මුලින්ම කියන්න ඕන හැමෝගීම අති අතීත එක එක පාපකරම සිත්්ත වෙලා තියෙනවා ඒවා අදිහා නැවත හැරිලවත් පලන්න එපා මතක ඊටවත් ගන්න එපා නිකංවත් කල්පනා කරන්නම පායගෙන අතීතය කළ පාපකර්මකිව්ව හම සරීරී නොතුය ඇත්තු විධ දුෂ්චයිත කරගෙන ඇති වචනයනුත් විවිධ පාපකර්ම කරගෙන ඇති හිටිනුත් නානාපපකාරපාපකර්ම කරගෙන ඇති ඒ කරගඇත්ත කර්මවලට දිට්ට ධම්ම වීත්නය විපාක මේජීවිතය ඒවාට ලැබෙන විදිට සකස් වෙලත් ඇති උපච්ච වේතනය විපාකයෝ ඊළඟභවවලට සකස් වෙලත් ඇති. අපරාපරිය වේත්නය විපාකයෝ සංසාරි ගසාගෙන යනකම් ඔය ඇත්තන්ඩ විපාක දෙන සකස් වෙලත් ඇති. මේ ජීවිතය කළ කර්මත් කලම්භවවල කළ කර්මත් අතීතීර්ක සංසාරයේ ඔය ඇත්තෝ සිදු කරපු කර්මත් ඔය ඇත්තන්ගේ ඔය නාමරූප ධර්මවලට විපාකවිදියට ලැබෙනවා. නමුත් පිංවත්නයේ විපාකයේ ලැබෙන විදිහත් තියෙනවා. ඔයතුෝ දැන් හිතන පතන කරන කියන දේවල් අනුව ආසන්න විදිහට පින්වත්න ඔබ අකුසල පැත්තට බරනං අකුසල විපාගත් කුසල පැත්තර බරනං කුසල විපාකත් ලැබෙන විදිහත් තියෙනවා. ඒවාගේම කොච්චරුවෝ ඇත්තුෝ දැන් ධර්මයේ හැසුරුනත් කුසලේ හැසුරුුණත් අතීතය කරගත් අකුසල කර්ම විපාක දියවුතුමාට්ටමක තියෙනවනම් විපාක දෙන හබයි ඒව දුරගල කර ගන්න පුළුවන් දැන් කොච්චර අකුසලයේ හැසුරනත් අතීතයකද ගත්ත කුසල කරම විපාක දීමෙන් සැපසම්පත් ලබා දෙන මට්ටමත් තියෙනවනඒව විපාක දෙනව හබයි දුරගල වෙලා යම් වෙලාවක අර අකුසල මතු අවස්ථා තියනවා එනිසා ඔය ඇත්තු කරන්න ඕන පින්වත්න කළ අකුසල්දයා හැරලවත් බලන්න එපා ඔබ කුසලම වටන්න මේ මොතයේ ජීතේ පරි වාර්තනය කරගන්න වෙනස් කරගන්න ඔය ඇත්තුඇති කිසිම සතෙක් මැරෙන දෙන්න එපා. සත්තු ගාතනයකට මුල්ලන කිසිදු දේශහිතා ඇති කරගාන්න එපා. පුංචි දරුවන්ට ඔය මනුස්්‍ය ගාතන වගේ දේවා සිද්ධ වන වීඩියෝගම් වගේ ගහන්නට ඒව කරන්නට ඉඩ දෙන්නත් එපා. ඒ වීඩියෝගීම් වගේ ල් වලින් මනුස්්‍ය ගහතනාදිය කරන කොට දරුවන්ට පානගා තකුසලයක් නොවුනාට ඒ පුංචිහිත් දේසේම් පිරෙනවා. මැදීම ගැහීමමාදී දේවල්ලෙක්ක හිත ඒ ඔස්සේ පවතිනවා. එතුළු මනෝකරම විදිහට ව්‍යාපාතිය චිත්ත සන්තතිය තුළ අරක්ගන්නවා. එව්‍යාපාදයේ සාමාංජීවිතේ කවුුණුවරජිත් පිටවෙන්න බලවා. එනිසා පුංචි දරුවන්ව පුළුවන් තරම්පිින්වර්නේ වීඩියෝගේ මනුසගහතන වගේ දේවල්ලලින් ඈත් කරගන්න. සොරකංකිරීම්, ආමීවර්දවා හැස්සිරී ඒ වගේ දවල්ට අනුබල දෙන එවැනි ටෙල්නාට ගේ දීවල් වලින් වුණත් ඔයඇත්තුව ඇත්ව ඉන්න. චිත්ත සන්තතිය නිතරම කවනා මෛත්‍රය පළවෙෙන සිල්පද, දිවැනි සිල්ිපදී තුන්මනි සිල්පදී හතර පහාදිී සරු සිල්පද රැකිෙනතත්වේක පවත්තාගන්න. ඔය ඇත්තු කයිංකේනකාණා වලක්කගන්න වචනයෙන්කිරෙන බොරුකීම කියලාම්කීම සැරපවස වචන කතාකිරීම හිස් වචන කතාකිරීම කියන ඒ වාක්කරමත් ඔය පින්වතුන් අකුසල් නොවීතියාගන්න ඕන. සිටංකේන දැඩිලූපේ කීන්තියම මිත්‍යා දුෘෂ්තිය කියන එන්න ඒ අකුසල කර්මපතත් පින්වර්ත්නේ ඔය ඇත්තු කරගන්න ඇැතුව ඉන්න. අතීති වනුතිේවල් අමතකම කලදාන්න. මේ මොහොත පටන් කුසලේ හැසි දෙන්න ඔය ඇත්තම් බලං ඉද්දි. ධනවත්ත බලවත්වී සුකිටමවිත වී සැපවත්ව. සුවයේ සාන්තිය සැනසිල්ල ලැබේ. කලින් බවවල මොනවගේ අකුසල කරම කරගෙන ඇද. හැබැෑ පින්වත්න ඔබට පුළුවන් දැ මේ මහොතේදී තදංගත් පහානේ විදිහයට ඇතිවන අකුසලේ කුසල් බලයෙන් යටපත් කළ දාන නැතිකරගන්න ධ්‍යාන උපදවාගත්තා විස්කම්බන ප්‍රහණ විදිේ නැතිකට ගන්න පුළුවන්. එවාගේ මොය ඇත්තන්ට පුළුවන් සහමුලීමම පින්ුවර්නේ මඟපල් ලබල කෙලෙසුන්න්නසන්න කල් නොයවාම මේ මනුස්ස ජීවිත හේතු සම්පත් ඇත්නම් අද අදම ඔබට රහතන් වහන්සේ නමක්කෝ රහත් දෙරණින් වහන්සේ නමක් විය හැකි. යම් හේකින් ඒයට හේතු සම්පාත් දුර්ගලනම් හිට හෝ අනිත් දහෝ. අවදාධ හේතු සම්පත් මහො කුරායන්නේ මඟපල් ලබා සසරින් එකුට වෙන්නට ඔබ ඉක්මන්ටම කටයුතු කරගන්නට ඕන මේ මනුස්සජීවිතී අප තියන දෙන්න එපා අතීතය කරගත්ත අකුසල කර්මයෝ අනාගතේයට විපාක දෙන්න වලක්ව ගන්නේ කොහොමති කිය හැවොත් හොඳ වලක්වා ගැනීම තමයි පින්වර්ත්නේ ඔබ රහත්තන් වහන්සේ නමක් හෝ රහත්තරණින් වහන්සේ නමක් වීම එතකොට රහතන් වහන්සේගේ අනුපාසේෂ පාලර්වාණය සමගම අතීත සේලම කකුස ධර්මය. යන් විපාකදීම එතකීම අහෝස වෙලා යනවා පින්ුවත්නී දිත ධම්ම වීත්නය වසෙන් ඔය ඇත්තුෝ සිල්වත්ත ගුණවත්ත ධර්මී හැසිරමින් පාර්මිතාදිය පුරමින් දස පුුණ්‍යයක්තියාදිය කරමින් කටයුතු කරද්දි ඒකුස්සලී බලයෙන් අකුසලයට මතුවෙන් අවස්ථාවක් නෑ දිට ධම වීත්නිි වසය අහෝස් වෙනවා උප පච්ච වීත්නය වසේ මතුවනාගත සසරේදී ඔයත්තු දැම්මී හැසෙන කුසලයාම බලවත්තමින් ප්‍රබල පාර්ථනාව අනේ මම නිවන් දකිනවා නිවන්දකි මේ පු්්‍ය තර්මයෝ නිවන්දැකීම පිණසම හේතුවෙන්න ඕන කියලා. ප්‍රබලම පාර්තනාවක් ඇතුව කටයුතු කරාදදේ. අනාකත බෞලදිත් මේතිියුණු කරගත්ත ඉන්ද්‍රීයේ බලධර්මාවාදී බෝධි පාසික ධර්මහින්ද ඔයඇත්තුූ සුකතම ීවිත වෙනවා අතීත අකසද කරමල්ට උපාකදන අවස්ථාව ැබන්න. ඒවාගේම ඔබ ඉක්මනට මඟ පල් ලබා මේ භයානක සසරින් එගොඩ වෙනකම්ම සුරක් සිතවෙනවා කුසල්ම කරමින්, කුසලේට මතුවෙන් අවස්ථාවදමින් නිවනමාට මුුණකරගෙන අධිෂ්ඨාන පාර්තනාදිය කරමින්වාවා ඉක්මනටම මේ සසරින් එගොඩ වෙන්නට කටයුතු කිරීමෙන්. කුමන හේතුවක් නිසාවත් අතීතයේ කළ අකුසල් මතක්වත් කරන්න. එපා ඒවාගේ විපාක සක්තිය නැති කරගන්න පුළුවන් ඔබ රහතන් වහන්සේ නමක් හෝ රහත්වයණින් වහන්සේ. නමක් උනහම ඒනිසා මග පල් ලබා මේ භයානක සසලින් එගොඩ වෙන්නට අධිස්ථාන සේලීව කටයුතු කරගන්න ඔය පින්වතුන් තුන්තරා බෝධීෙන් එක්තරා බෝධියකට පත්ව සසර් දුක්නසා සසරින් එතරවිය යුතුමයි තෙරුවන් සරණයි.